කර්මාන්ත සංයුතිය වෙනස් වෙලා තියෙන 103යි. හරිද? එහෙනම් කොහෙද මේක මාරු වෙලා තියෙන්නේ? සේවා ශේෂ්ඨිත. කුෂිකර්මාන්තේ බිඳ වැටලා සේවා ශේෂ්ඨිත කියලා. මොකද සේවා කියන්නේ මොකද්ද? ගබඩාකරණය, බැංකු, රක්ෂණ, ස්පා ඔය තියෙන්නේ නේ? ඔන්නේ කපන ඒවා, මහාන ඒවා, ගොතන ඒවා, ජාතිය මේක. සේවා සැපයීම තියෙන්නේ. ප්‍රවාහනේ, මූල්‍ය පද්ධතිය අර අපි අනිල් මහත්තයා කතා කරමු. සේවා ආර්ථිකය. මූල්‍ය ආර්ථිකයට මේක මාරු වෙලා තියෙනවා. සේවා කියන්නේ නිෂ්පාදනයට සපයන දෙයක් නේ. නිෂ්පාදනයක් නැතුව සේවා තියෙන්නේ නැහැ. ප්‍රවාහනේ ඕන වෙන්නේ නිෂ්පාදනය ප්‍රවාහනය කරන්න. බැංකු පද්ධතියක් ඕන වෙන්නේ ගොවියට, ධීවරයට, කම්කරුවට හැමෝටම ඇවිල්ලා මේක ඇතුළට සල්ලි දාන්න, සල්ලි ගන්න නිෂ්පාදනයේ පදනම් වෙලා. එතකොට ඔබ කල්පනා කරන රටක නිෂ්පාදනයේ බින වැඩිලා සේවා තිබිලා වැඩක් තියෙනවද? එතකොට දැන් අපි හිතමු, දැන් අපි ගත්ත උදාහරණ ලෝකෙ මේ අපිට මේ මේ මොඩල් එක අඳුරලා දෙනකොට විවෘත ආර්ථිකය කියලා ගෙනාවු මොඩල් එකේ ජපානි, ප්‍රංශය, ජර්මනිය, එහෙම නැත්නම් එංගලන්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ, ලෝකෙ තියෙන කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ මේ සංයුතිය කොහොමද තියෙන්නේ? දැන් ඒවා විවෘත ආර්ථිකයේ තියෙන රටවල් කියලා සේවා වැඩි වෙලා තියෙනවද? නැහැ. ඒ හැම රටකම නිෂ්පාදනය ආරක්ෂා කරන ආර්ථිකයේ ජාතික පංගුව රකින්න සේවා තියෙන්නේ. හරිද? ජපානයේ අපිට ඕන විදියට හාල් යවන්න බෑ. ලෝකේ කිසි ආර්ථිකයක් නැහැ මේ විදියට නිෂ්පාදන ආර්ථිකේ වටගෙන සේවා නැගගෙන. එහෙම නැහැ. එතකොට අපේ පළවෙනි වැරද්ද තමයි අපේ රටේ පාලක පන්තිය ඉතිහාස පුරාම මොන ආණ්ඩු තිබුණත් මෙන්න මේ නිෂ්පාදන ආර්ථිකේ කොන්ද කඩා ගැනීම. ඒක බිඳ වැටීම. ඒක තමයි අර්බුදේ. එතකොට ඒක ඊළඟ ප්‍රතිඵලය වුණේ මොකක්ද දන්නවද? ආදායම් අර්බුදයක්. ආදායම් අරමුදේ, ආදායම් අරමුදේ ජනතාවටත් ආදායම නැහැ, ආණ්ඩුවටත් ආදායම නැහැ. 1991 වෙනකොට 90 දශකයේ මුලදී දළදේශීය නිෂ්පාදනයෙන් අර මං කිව්ව දළදේශීය නිෂ්පාදනයෙන් ආණ්ඩුවේ ආදායම තිබුණා 23%. අද ඒක 108% ආයි. ඒක. තේරෙයි. ඒක ආදායම කඩාගෙන වැටිලා. ඉතින් ආදායම කඩාගෙන වැටෙන නිසා මිනිස්සුගේ පොදු සේවා පවත්වාගෙන යන මැජික් වෙන්නද බැහැ. අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, ප්‍රවාහනයේ මාර්ග පද්ධති නඩත්තු කරන්න, වැඩි කිසි ප්‍රසාදනයට විශ්‍රාම ආරම්භදල් පවත්කර යන්න ආණ්ඩුවට බෑ. බැරි වෙන ප්‍රද මම මේ නාස්තිය දූෂණේ කතාව පැත්තකින්ම තියලා හිතුවා. අපිට මේ රට එහෙම නාස්තිය දූෂණේ නැති නිකන් හොඳ රටක් කියලා හිතුවත් හරිද? ඒක වෙනමම පැත්තකින් තියලා හිතුවත් ආදායම නැති වුණාට පස්සේ ඒ ආර්ථිකය පවත්කර යන්න බෑ. තේරෙයිද? අපේ රටේ ඊළඟ දැන් කියන වර්තමාන අර්බුදේ මොකක්ද? මේ ආදායම ආණ්ඩුව හොයන්නේ කොහොමද? මේ ආණ්ඩුව ආදායම හොයන්න පටන් ගන්න තියෙන අර කළුගල් මිරිකල ඉස්ප ගන්න වගේ. කළුගල් මිරිකල ඉස්ප ගන්න වගේ. මොකද ආදායම බලනවා දැන් ආණ්ඩුව බලන ලේසිම දරින් ගන්න කමේ. ආණ්ඩුවට සලස්මක් නැහැ. දැන් වර්තමානයේ ආදායම එකතු කරන්න සලස්මක් නෙමෙයි තියෙන්නේ. ලේසි දරින් මිරිකල ගන්නවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අද වෘත්තිකය රට දාලා යනවා. අද අපේ රටේ ආදායම් බදු එකතු කරන්න පටන් ගන්න තියෙන ආණ්ඩුව කොහොමද? පඩියෙන් කැපිලා එන විදියට. ගෙවන විදියට නෙමෙයි. ජනතාව කැමැත්තෙන් ගෙවන විදියට නෙමෙයි. මොකද ජන ආණ්ඩුවක් බදුනේ අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය. ආණ්ඩුවේ ආදායමෙන් 80%ක්ම බදු. එතකොට මේ බදු ආදායම ජන බදු පණවන්න ඕනකම තියෙන්නේ ගෙවන්න පුළුවන් බදු. ආණ්ඩුවට හිතෙන වෙලාවට හිතෙන විදියට බදු ගැහුවයි කියලා ඒ බදු ආණ්ඩුවට එන්නේ නැහැ. ජනතාවට ගෙවන්න බැරි නම්. ඒක මම කියන්නේ මේ රනිල් වික්‍රමසිංහද, රාජපක්ෂද, අනුර කුමාර දිසානායකද කියලා නෙමෙයි. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවෙත් ජනතාවට ගෙවන්න බැරි නම් බදු ගහවන වැඩක් නැහැ. ජනතාවට ගෙවන්න බැරි බදු ගහලා ජනතාවගේ ආණ්ඩුවට බදු ගන්න බෑ. ඉතින් ජනතාවට ගෙවන්න පුළුවන් වෙන්නේ ජනතාවගේ අතට ආදායමක් ජනිත කරොත් විතරයි. ජනතාවගේ අතට ආදායමක් ගියන්න නම් නිෂ්පාදනයක් තියෙන්න ඕන. ජනතාව නිෂ්පාදනයේ පංගුකාරය වෙන්න ඕන. නිෂ්පාදනයේ කොටස්කාරය වෙන්න ඕන. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ජනතාව නිෂ්පාදනයෙන් ඈත් කරා පහුගිය ඉතිහාසයක් පුරා ජනතාව ආර්ථිකයෙන් ඈත් කරා. අර ආණ්ඩුවේ යාළුවෝ ගජමිත්‍රෝ ටික අතර ආර්ථිකය ගිහිල්ලා තිබුණා. ඒගොල්ලෝ හම්බ කරගෙන එකතු කරලා ඒවා පිටරටවල කොට ගැහුවා. රටේ ධනෙ රටෙන් එළියට ගෙනිච්චා. කල්පනා කරලා බලන්න. අද මේ ආර්ථිකය ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයේ බිනවට්ටපු ඉතිහාසය ගත්තොත් පෞද්ගලීකරණ ඉතිහාසය
මේක අපි අමතක ගන්න හොඳ නැහැ. 70 80 දශකේ ඉඳලා 77 විවෘතාර්ථිකේ පස්සේ මේ සියලුම පෞද්ගලීකරණ ආයතන ඊට කලින් සමගි පෙරමුණ ආණ්ඩුවල දේශපාලකයෝ විසින් පාලනය කරපු ආයතන